ඇයි මම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නේ කියලා. අනෙක් හැමෝම වගේ මටත් කියන්න පුළුවන් මගේ කැමැත්ත කියලා. අපේ කැමැත්තට විතරක් ඉඩ දීලා පක්ෂයකට ඡන්දය දුන්නොත් මොකද වෙන්නේ? ඒ නිසා මගේ කැමැත්ත සමාජයට ආත්මාර්ථයෙන් තොර තෝරා ගැනීමක්. මේ සමාජයේ බහුතරයක් අයගේ තිබෙන ගැටලු වලට පොදු විසඳුම් හොයන්න මගේ තේරීම කොතරම් උදව් වෙනවද? ආදි කාරණා සබුද්ධිකව හිතලා තමයි ඡන්දේදී පක්ෂයක් තෝරගන්නේ. ඒ නිසාම මම පෞද්ගලිකව අඳුරන අය හිටියට මගේ දෙමව්පියෝ ඡන්දේ දුන්නට නැත්තම් මගේ දුවට නැත්තම් මගේ පුතාට පෞද්ගලිකව මන්ත්‍රීතුමා උදව් කරයි කියලා ඡන්දේ දෙනවා නම් ඒක තනිකරම සමාජ විරෝධී ක්‍රියාවක් කියලා මම හිතනවා. මොකද අපේ ඡන්දේ එක පැත්තකින් වගකීමක් තියෙන්න ඕන අනිත් පැත්තෙන් වගවීමකුත් තියෙන්න ඕන. එතනදී Taman ඡන්දේ දෙන පක්ෂය කොතරම් සමාජයට ලැබිහා සාධාරණ එකක්ද කියලා අපි තීරණය කරනවා. ඉතින් මම ජනතා විමුක්ති පෙරමුණ තෝරාගන්නේ ඇයි කියන කාරණය සාධාරණීකරණය කරන්න යම් කාරණා කීපයක් ඉදිරිපත් කරනවා. දේශපාලනය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන අද දවසේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය සමාජයෙන් භාවිතා කරන ක්‍රියාවක් බවට පත් කරලා තියෙනවා. අන්න ඒ කාරණේ නිසා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න කැමතියි. ඒ කියන්නේ අද අපි වැඩි වශයෙන්ම කතා කරන්නේ දූෂණය, දීෂණය, වංචාව මේ ආදී කාරණා සම්බන්ධ. අපි දන්නවා 77 න් පස්සේ බිහි වෙච්ච ආර්ථික ක්‍රමයත් එක්ක මුදල් ටිකක් හොයාගන්න පුළුවන් අය ඡන්දයට ඉදිරිපත් වෙලා තමන්ගේ ධනය 100,000 ගුණයකින් වැඩි කරගෙන තිබෙනවා. පොඩි පරීක්ෂණයක් කරලා බලන්න ඔබේ අසල්වැසි මන්ත්‍රීතුමාගේ ධනය කී ගුණයකින් වැඩි වෙලා තිබෙනවද? ඔහු කොතරම් ආයතන ක්‍රමවලින් ධනය උපයාගෙන තිබෙනවද කියලා. අනෙක් පැත්තෙන් බලනකොට අපිට සමාජ සාධාරණ පිළිබඳ විශාල ගැටලුවක්. අපේ සමාජයේ තිබෙන බෙදීම් වාර්ගික, ආගමික, කුලවාදී, ස්ත්‍රී පුරුෂමය, දුප්පත් පොහොසත්, බලවත්, දුබල නැත්නම් දේශපාලන බලය සහිත, දේශපාලන බලය රහිත මේ ආදී වශයෙන් පවතින දහසකුත් බෙදීම් එක්ක මම හිතන්නේ දේශපාලන පද්ධතිය සාධාරණේ නොවුණු ඒ දේශපාලන පද්ධතියෙන් කිසියම් යුක්තියක් ඉෂ්ට කරගන්න අමාරුයි. ඒ නිසා සමාජ සාධාරණ ඇති කිරීම සඳහා අපිට ඉතාමත් යුක්තිසහගත දේශපාලන ක්‍රමයක් බිහි කරගන්න වෙනවා. ඒ හින්දා ජනතා විමුක්ති පෙරමුණ සමාජ සාධාරණ වෙනුවෙන් කැපවුණු පක්ෂයක් කියලා මම විශ්වාස කරනවා. අනෙක් පැත්තෙන් මම දකින ප්‍රධාන ගැටලුවක් තමයි අද පවතින දරිද්‍රතාවය. ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල පවතින අතිශය දරිද්‍රතාවය. මේ දරිද්‍රතාවය තමයි ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම භාවිතා කරලා තියෙන බලයට එන්නේ. අපි දන්නවා දේශපාලන පක්ෂ දෙකම පොරොන්දු දෙනවා ජනසවිය සමෘද්ධිය මේ ආදී වශයෙන් පවතින මේ දිලිඳු කොට්ටාස අරමුණු කරගෙන ඔවුන්ගේ ඡන්දය ගරා ගන්න ගෙන යන කූට සහනාධාර වැඩ වශයෙන් මම සලකන්නේ. ඉතින් මෙවැනි සහනාධාර ක්‍රමයක් තවදුරටත් පවත්වාගෙන යනවා කියන්නේ මේ දිලිඳු බවේ විෂම චක්‍රය පවත්වාගෙන ගිහින් දිලිඳු කොටස් තවදුරටත් මේ සාම්ප්‍රදායික පක්ෂවලට තමන්ගේ ආත්මය පාවා දෙනවා කියන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය සැබෑ සංවර්ධනයක්. ඒ නිසා ගම සහ නගරයේ 100 සංවර්ධනය කළ හැකි ඒ සඳහා වැඩපිළිවෙලක් පවතින පක්ෂයක් වශයෙන් මම ජනතා විමුක්ති පෙරමුණ හඳුනා ගන්නවා. අනෙක් කාරණේ තමයි සමාජ සුබ සාධනය. සමාජ සුබ සාධනය කියන කාරණේ ඉතා වැදගත්. ඡන්දය භාවිතා කිරීමේදී මම හිතන්නේ සමාජ සුබ සාධනයට වැඩි ඉඩක් ලබා දෙන පක්ෂයකට ඡන්දය ලබා දෙනවා නම් ඒ ඉතාම වැදගත්. ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවලිය තුල සමාජ සුබ සාධනයට විශාල ඉඩක් ලබා දෙලා තිබෙනවා. ඔවුන් නිදහස් අධ්‍යාපනයෙන් ඔවුන්ගේ ශිෂ්‍ය සංගම් හරහා සහ ඔවුන්ගේ පක්ෂය හරහා ගෙන යන ක්‍රියාමාර්ගය ඉතාම විශිෂ්ටයි. අපි දන්නවා නිදහස් අධ්‍යාපනයට එල්ලවන බොහෝ අභියෝගවලදී ඉදිරියට ආව ජනතා විමුක්ති පෙරමුණ ශිෂ්‍ය ක්‍රියාකාරී. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය සහ ප්‍රවාහන පද්ධතිය තවදුරටත් පොදු ජනතාවගේ උරුමයක් බවට පත් කරන්නට මම හිතන්නේ සුබ සාධනවාදයේ තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති මාලාවට මම එකඟ වෙනවා. අනිත් පැත්තෙන් මම කල්පනා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය අගයන පක්ෂයක් බලයේ සිටිය යුතුයි. මොකද අපි වැනි රටවල් අද මුහුණ පාලා තිබෙන දූෂිත දේශපාලන පද්ධතියෙන් ගොඩෙන්න නම් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සමාජවාදී මාවතක් දිගේ ගමන් කරන පක්ෂයක් අපි තෝරා ගන්න වෙනවා. මෙහිදී අපිට තිබෙන එකම විකල්පය වශයෙන් මම දකින්නේ ජනතා විමුක්ති පෙරමුණ.